मी डियर डेविड वीडियो के पार्ट टू एक वाला पार्ट वन का बलला नत्तम एक बलला मी वीडियो का बलन्ने ये तो कुटे तमाई वाला टे मेक थवत होदर तेरुं करने पुलवाम बिन्ने पोलरोइड कैमरा केला कैमरा एक अत्यन वा सामान्य मेवा की अमानुषीय सिद्धिं बलटे ये पोलरोइड कैमरा वतमाई यूज करने ऐके वोत कावरुहारी सामान्य कैमरा विकिन पिंतूरा कत्तोत इन पर से एक एडिट करना पुलवान नमूद पोलरोइड कैमरा किन एडिट करने बह फोटो एक कत्तु तने इम फोटो एक एलियट एन वा एडम में पोलरोइड कैमरा व मिलतियारन निवसे हमतन में फोटो आरंभलन वा फोटो हाथाटक करंभलन वा नमूद किसी मा असामान्य देख नेतुआ हम फोटो एक आक में सामान्य विधियाट तमाई दिबलतियन ने ඒබලාවේ තමයි ඇඩම්ට මතක් වුණේ පෝසන් නිවස ඇතුලේ ඉන්නකොට සාමාන්‍ය විදියට තමයි ඉන්නේ. නමුත් නිවසෙන් පිටත බලලා තමයි හැරිලා ඉන්න නිසා දොර ඇරලා ෆොටෝ එකක් ගන්නවා. ඒ ෆොටෝ එක මුළුමනින්ම අඳුරුව තිබිලා තියෙනවා. හරි මේකේ මොකක් හරි දෝෂයක් වෙන්න පුළුවන් කියලා හිතලා අලුත් ෆොටෝ එකක් අරන් බලනවා. ඒ වෙලාවෙත් අඳුරුව තමයි තිබිලා තියෙන්නේ. නැවතත් ෆෝන් එකේ වීඩියෝ රෙකෝඩින් එක ඔන් කරගෙන දොරකාවම හිටගෙන නිවසේ ඇතුළත ෆොටෝ එකක් සහ දොර ඇරලා හෝල්වේ එකේ ෆොටෝ එකකුත් ගන්නවා ඒක අපිට වීඩියෝ එකෙන්ම බලා ගන්න පුළුවන් සාමාන්‍ය විදියට තියෙනවා එලියෙන් ගන්න ෆොටෝ එක අඳුරුව තියෙනවා මාස දෙකක් ගත වෙලා නැවතත් ඩේවිඩ් ඇඩම්ගේ හීනින් එනවා නමුත් මේ වතාවේ ඩේවිඩ් බර අඩු වෙලා ගොඩක් කෙට්ටු වෙලා හිටිය කියලා ඇඩම් කියනවා ඊළඟ දවසේ පූසන් නැවතත් දොර දිහා බලනවා එලියේ ෆොටෝ එකක් ගත්තොත් අඳුරුව තියෙනවා මේ හැම දෙයකින්ම මොකක් හරි හඟවනවා කියලා ඇඩම් ඕකේ ඇඳේ හන්ති වීගෙන කල්පනා කරමින්ම ඉන්නකොට ඔහු දන්නේ නැතුවම නිින්දට වැටෙනවා නැවතත් හීනෙන් ආපු ඩේවින් ඇඩම්ගේ අත අල්ලගෙන කොහෙද එක්කරගෙන ගිහින් තියෙනවා ඇඩම්ත් බය වෙලා අවදි වෙලා තියෙනවා මේ සිදුවීම ට්විටර් එකේ පෝස්ට් කරලා නාන්නේ යනකොට තමයි ඇඩම්ගේ අතේ ලේ කැටි ගැසුණා වගේ රතු පාටට තිබිලා තියෙනවා මොකක්ද කියලා බලනකොට කෙනෙක්ගේ අතක සලකුණක් එහෙම පිටින්ම ඇඩම් ගේ අතේ තිබිලා තියෙනවා ඒ කාගේ අතද කියලා ඒ වෙලාවෙත් තමයි ඇඩම්ට මතක් වෙන්නේ එදා රාත්‍රියේදී ඇඩම්ට ෆෝන් කෝල් එකක් ඇවිත් තියෙනවා කාගේද නම්බරේ කියලා බලපුවාම නෝ කෝලර් ID කියලා වැටිලා තිබුණා ඒ වෙලාවෙම ඇඩම් ඔහුගේ කෝල් රෙජිස්ටර් එක ට්විටර් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් කරන් දානවා ඒ සතිය මුළුල්ලේම ගොඩක් ඇමතුම් නෝ කෝලර් ID එකෙන් ඇවිල්ලා තියෙනවා. හරි මෙච්චර දවස් කෝල් කරමින් ඉන්නවා. සමහර විට ඒක ටෙලිමාකටින් කෝල් එකක් වෙන්න පුළුවන් කියලා ආන්සර් කරලා බලනවා. ආන්සර් කරලා ගොඩක් වෙලාවක් ඒ කෝල් එක සයිලන්ට් එකේම තිබිලා තියෙනවා. සමහර විට ටික වෙලාවකින් කම්පියුටරයිස්ඩ් වොයිස් එක ඇයි කියලා වේට් කරගෙන ඉන්නකොට කවුද හුස්ම පිට කරන ශබ්දයක් ඇහිලා තියෙනවා. ටික වෙලාවකින් හලෝ කියලා පොඩි ළමයි කතා කරනා වගේ ඇහිලා තිනවා ඇඩම් නැවතත් හලෝ කියනකොටම කෝල් එක කට් වෙලා තිනවා ගොඩක් දෙනෙක් මේ වෙලාවේ හිතනදී මට හිතා ගන්න පුළුවන් මේ හැම දෙයක්ම බොරු සෙටප් එකක් කියලා හිතන්න පුළුවන් මේ වගේ තමයි ගොඩක් දෙනෙක් ඒ ට්විටර් පෝස්ට් එක බලලා හිතුවේ නමුත් මින් පස්සේ ඇඩම් පෝස්ට් කරපු එක බලනකොට හැම දෙනාගේම අදහස විනාස වුණා මේ ෆෝන් කෝල් එක ආපු දවසේ ඉඳලා ඇඩම් හරියට නිදාගත්තේ නැති නිසාත්
වැකේෂන් කියලා ගොඩක් දවස් නිසාත් ජපානයට සති 3ක වැකේෂන් එකක් යන්න සූදානම් වෙනවා. නමුත් පිටත් වෙන්නේ ඉස්සර ඕකේ නිවසේ නැණි කැමරාවක්, ඒ කියන්නේ මොනවා හරි සැලවීමක හෝ ශබ්දයක් ඩිටෙක් කළොත් ඔහුට නොටිෆිකේෂන් එකක් එනවා වගේ නැණි කැමරාවක් සවි කරලා වැකේෂන් එකට පිටත් වෙලා යනවා. වැකේෂන් එකේ හිටපු වෙලාවේ ඇඩම්ගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවෙම ඇඩම් ෆෝන් එකෙන් දැකපු දේ ට්විටර් එකේ පෝස්ට් කරලා තිබුණා. හීනෙන් ඔහුට පේන ඩේවිඩ් ඉඳගෙන ඉන්න කොළපාට පුටුව හැමීට සැලවෙන්න පටන් ගන්නවා. ඊළඟ විනාඩි කිහිපයකින් පුටුවට ලඟින් බිත්තියේ එල්ලලා තිබුණු ඉබිකට්ටක් ඒකත් කිසිම සම්බන්ධයක් නැතුව බිම වැටෙනවා. ඇඩම් හැකී ඉක්මනින්ම ඒ වැකේෂන් එකේ ඉඳලා නිවසට ඇවිත් ඒ පරණ කොළපාට පුටුව එළියට දාලා නිවසේ වෙන මොනවා හරි දෙයක් වෙනස් වෙලා තියෙනවද කියලා බලනවා. එදා රාත්‍රියේ ඕකේ නිවසේ ඉන්න පෝසෙක් අර කොළපාට පුටුව තිබුණු තැනේ දැන් ඇතන පුටුවක් නැති නිසා ඒ තැන හිස්ව තමයි තියෙන්නේ. නමුත් ඒ පෝසා ඒ තැන පව් කරලා යනකොට එතන කවුරුන්தோ ඉන්නව වගේ පැනලා පව් කරලා යනවා. මේ සිදුවීම සිදුවෙලා ටික වෙලාවකින්ම පුටුව තිබුණු තැනට ලඟින් මේසේ උඩ තිබුණු වීදුරු බෝතලයක් හෙමින් චලනය වෙන්න පටන් ගන්නවා. පුසත් ඒ වීදුරු බෝතලය කවුරුන්தோ තල්ලු කරන වගේ ඔළුව උස්සලා බලනවා. ඒ වීදුරු බෝතලයත් කොළපාටයි. සාමාන්‍යයෙන් පුසන් ඒකත් නිවසේ ඇති කරන පුසන් ඔවුන්ගේ ස්වාමියා ළඟට ආවනම් කකුල් දෙකෙන් හිටගෙන අනිත් කකුල් දෙක ස්වාමියාගේ ඇඟේ තියාගෙන සෙල්ලම් කරනවා වගේ ඇඩම්ගේ පුසන් සෝෆා එකේ හිටගෙන කකුල් දෙක සෝෆා එකේ තියලා අනිත් කකුල් දෙක වෙන කාගෙදේ උඩ තියලා අල්ලන්නත් උත්සාහ කරනවා. නමුත් කැමරා එකේ එතන කවුරුවත්ම නැහැ. මේ සිදුවීම් සිදුවෙන නිසා ඇඩම් ගොඩක් ඩිප්‍රෙෂන් එකේ හිටියා. එදා රාත්‍රියේදී ඩේවිඩ් හීනින් ආපු නිසා ඇඩම් බය වෙන එක නතර කරලා ඩේවිඩ්ව කොහොම හරි අල්ල ගන්න ඕනේ කියලා නැගිටලා දුවනකොට ඩේවිඩ් ජනේලෙන් පිටත පැනලා දුවලා තියෙනවා. මේ හීනය ගොඩක් ඇත්තක් වගේම ඇඩම්ට ෆීල් වෙලා තියෙනවා. ඒ නිසා අවදි වෙලා ඇඳින් නැගිටලා ගිහින් බලනකොට පොඩි ළමෙක්ගේ පා සටහන් හිමේ පැහැදිලිව සටහන් වෙලා තිබිලා තියෙනවා. ඒ පා සටහන් කොයිද යන්නේ කියලා ෆොලෝ කරගෙනම යනකොට එක් තැනක ඒ පා සටහන් අතුරුදහන් වෙලා තියෙනවා. ඒ වෙලාවේ තමයි ඇඩම්ට මෙච්චර දවස් ඩේවිඩ් හීනින් ආවද නැත්තම් ඇත්තටම ඇවිත් මම තමයි හීනය කියලා හිතාගෙන ඉන්නවද කියලා සැකයක් ආපු නිසා ෆෝන් එක තියලා රාත්‍රියේදී මොනවද සිදුවෙන්නේ කියලා බලන්න වීඩියෝ රෙකෝඩ් එක ඔන් කරලා තබලා තියෙනවා. ගොඩක් වෙලාවක් ෆෝන් එකකින් රෙකෝඩ් කරන්න මෙමරි එක මදි නිසා විනාඩි 3න් 3 ඔටෝ ෆොටෝ ගන්න ඇප් එකක් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා තියෙනවා. උදෑසන ඇඩම් අවදි වෙනවා. නැවතත් රාත්‍රියේදී ඩේවිඩ් හීනෙන් ආවා වගේ ෆීල් වෙනවා. ඔහු රෙකෝඩ් එකට දාලා තිබුණු ෆෝන් එක අරන් පරීක්ෂා කරලා බලනවා. මෙච්චර දවස් හීනින් දැකපු ඩේවිඩ්ව ඇඩම් පළමු වතාවට ෆෝන් එකෙන් ගත්තු ෆොටෝ එකෙන් දකිනවා. අපි ගොඩක් දෙනෙක් කාමරේ තනියෙන් තමයි නිදාගන්නේ. නමුත් ඇත්තටම අපි තනියෙන්ද ඉන්නේ කියන එක සැකසිතයි.
මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දෙන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ videos දිගටම ගේනවා. අපේ Telegram group එකේ link එක description එකේ තියෙනවා. join වෙලා නැති අය join වෙන්න. ආයෙත් මේ වගේ video එකකින් හමු වෙන්නම්. සුබ දවසක්.